එක්දස් නමසේ දහනමේ දෙසැම්බර් මාසේ විසිවෙනිදා තමයි සමස්සලක බෞද්ධමහා සම්මිලනය ආරම්භ කරේ. ඒවකට විච්ච තරුණ බෞද්ධ සංවිධාන ඒවගේම ඒව ප්‍රධාන වශයෙන් ඇතුළු බෞද්ධ සංවිධාන එක රාශි වෙලා බෞද්ධයන්ගේ තියෙන ප්‍රශ්න ඒවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව අපේ රට තියෙන කාලේ එහි වෙනුවෙන් අපේ ප්‍රශ්න විසඳන්න සාකච්ඡා කරන්න ඒ වෙනුවෙන් එකතු වෙලා එකමුතුව ක්‍රියා කරන්න බෞද්ධ මහා සම්මේලනය ස්ථාපිත කළා. අපි හරියට මේ වසර 100 දිනියටම යොදා ගත්තා ඒ විදිහෙන් එය සමරන්න. අප සම්මේලනයේ ආරම්භක දිනය දෙසැම්බර් මාසේ 20 වෙනිදා සලකන්නේ අපේ ශාසන වීර දිනය ලෙස. එය අපි සසුනට ජාතික වශයෙන් ආගමික වශයෙන් ශාසනික වශයෙන් විශේෂයෙන්ම සහ බෞද්ධ මහා සම්මේලනයේ අපකැපලා ක්‍රියා කරපු අය අනුස්මරණය කරලා ඒ වෙනුවෙන් අපි ඒ අයට අපි සෙත් පිරිසජ්ජායනා කරලා සර්වරාත්‍රික පහෝදා දානමි පින්කමකින් ඒ අයට පින් අනුමෝදන් කරන එක අපි වාර්ෂිකව ශාසන විරුධිනේ කරගෙන යනවා. මෙවර 100 නිසා ඒ වෙනුවෙන් අප සීලුම් කාරණා දැන්ට ලෑස්ති කරලා තිනු. 21 වෙනිදා උදේ 8:45 බෞද්ධ මහා සම්මේලනයේ ශත සංවත්සර උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ශාලාවේ පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් හස්කිරි මහානායක ස්වාමීන් වහන්සේගේ මූලාසනෙන් එවාගේම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් ඒ වගේම ලෝක බෞද්ධ සම්මේලනයේ සභාපතිතුමා ඇතුළු 40කට ආසන්න දූත පිරිසක් සමග ඒ උත්සවය සැමරීමට අපි කටයුතු දැන් සූදානම් කර තිබෙනවා. මෑත ඉතිහාසයේදී බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අපේ උන්නතිය සඳහා ක්‍රියා කරපු විශේෂිත ස්වාමීන් වහන්සේලා දෙනමක් තෝරගෙන තිබෙනවා. ඒ දෙනමට අමතරව අපේ බෞද්ධ මහා සම්මේලනයේ මෑතකදී විශිෂ්ට සේවාවල් කරපු සමාජික නිලධාරීන් දෙපළක් තෝරගෙන තියෙනවා. ඊට අමතරව ලෝක බෞද්ධ සම්මේලනයේ සභාපතිතුමා එතුමාට දැන් වයස අවුරුදු 96ක් වෙනවා. එතුමා අවුරුදු 25කට වැඩි කාලයක් දැනට සභාපති ධුරය දරමින් ලෝක බෞද්ධ සම්මේලනයේ විශිෂ්ට සේවාවක් කරනවා. එතුමා එගීමටත් ඊට අමතරව විශේෂයෙන්ම බෞද්ධ මහා සම්මේලනයේ වසර 40කට අධික කාලයක් සමාජිකත්වයේ දරමින් සම්මේලනයේ විවිධ නිලතල විධායක සභාවේ සභිකයෙක් ලෙස ක්‍රියා කරපු අපගේ හිටපු ජනාධිපති වත්මන් අගමැතිතුමා එතුමා බෞද්ධ නායකයෙක් හැටියට 2010 වර්ෂයේදී ලෝක බෞද්ධ සම්මේලනයේ ලංකාවේ පවත්වන වෙලාවේදී ඒ 60 වෙනි සංවත්සරයේ සමරපු වෙලාවේදී ලෝක බෞද්ධ සම්මේලනයේ ලෝක බෞද්ධ නායකයෙකුට පිරිනමන ඒ සම්මාන මැඩලයකින් එතුමාව පිදුම් ලැබුවා. අපි බෞද්ධ මහා සම්මේලනයේ ඉන්න හිටපු ඉන්න සමාජිකයෙක් හැටියට එතුමාට විශේෂ ඇගයීමකට පාත්‍ර කරන්නට බලාපොරොත්තු වෙනවා අපේ 100 වෙනි සංවත්සරය දිනේදී ඒ දෙසැම්බර් මාසේ 21 වෙනිදා. ඒ ආකාරයට ඒ විශේෂ ඇගයීම් ඒ අතරින් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනමගින් අපි තෝරාගත්තේ පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ අනූපමේ සේවාවක් කරලා තිබෙනවා. ම විශේෂයෙන්ම බුදු ශාසනයේ පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීමට සහ ආරක්ෂා කිරීමට තමන්ගේ ජීවිතයේ පරදුවට සබා ඒ වෙනුවෙන් ක්‍රියා කරපු ඒ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙක් උන්වහන්සේ. ඊට අමතරව ශාස්ත්‍රීය පැත්තේ විශාල සේවාවල් කරලා තිනුයි. එම නිසා ඒ පූජ්‍ය එලාවල පේන්දානන්ද ස්වාමීන් වහන්සේ ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රණාමයකට අපි පාත්‍ර කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව පූජ්‍ය බෝධාගම චන්දිම ස්වාමීන් වහන්සේ අපි තෝරාගෙන තිබෙනවා බෞද්ධ මහා සම්මේලනයේ කෘති අධිකාරී මණ්ඩලය විසින්. ඒකට ප්‍රධාන හේතුව අප දන්න මෑත ඉතිහාසයේදී ඉතාමත්ම විශාල සේවාවක් බුදු ශාසනය වෙනින් ක්‍රියා කරපු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ තායිවානයේ ජීවත් වෙන ඒ අතරේ නමුත් වැඩි හරියක්
ලංකාව දෙස බලල මෙහිට විශාල සේවාවල් කරන ස්වාමීන්ද්‍රයන් වහන්සේනමක්. අපි දන්නවා 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනය ඇති වෙච්ච වෙලාවේදී අපේ 42,000 මිනිස් මිය ගියා. ඒ අතරින් අපි ජීවත් වෙච්ච අය වෙනුවෙන් නිවාස සාදාදීමේ ව්‍යාපෘතියේදී පූජ්‍ය බෝධාගම චන්දිම ස්වාමීන් වහන්සේගේ මෙදිහත් වීමෙන් නිවාස 1000ක් ලංකාවේ විවිධ පළාත්වල මුහුදුපර වැඩ ඉදි කරා. එයින් එක තැනකම නිවාස 350ක් නුවනගම ඉදි කරා. එහි ගම්මානයකටම නිවාස 350ක්. ඒ වගේම බුරුමේ සුලිසුලඟට විනාශ විචාලාවෙත් ස්වාමීන් වහන්සේ නිවාස 1000ක් බුරුම රජයට එහි හදා දෙන්න ක්‍රියා කරලා තිනවා. ඊට අමතරව පොතපත ගැන කතා කරොත් පොඩි පිරිත් පොත, ඒ වගේම පිරිවාණ පොත් වහන්සේ ලක්ෂ ගණනක් නොමිලේ බෞද්ධ මහා ජනතාව වෙනුවෙන් පරිශීර්ණයට සහ විහාරස්ථානවල ලබා දෙන්න ක්‍රියා කරා. එතනින් පමණක් නෙමේ 2550 බුද්ධ ජයන්තිය සමරන වෙලාවේදී එයට සනිටුහන් කරන්නට ත්‍රිපිටක පොත් වහන්සේ ඒ කාණ්ඩ 57ම මුද්‍රණය කරලා සියලුම පිරිවෙන් 800 ගානටම නොමිලිත් ඊට අමතරව ලෝකයේ තියෙන අපේ ලාංකික බෞද්ධ විහාරස්ථානවලටත් අනිකුත් ප්‍රධාන විහාරස්ථානවලටත් පිරිවණ පොත් වහන්සේ 2000ක් නොමිලේ බෙදා දෙන්නට උන්වහන්සේ කටයුතු කරා. ඊට අමතරව විශාල වශයෙන් බෞද්ධ ග්‍රන්ථ සෑම භාෂාවකින්ම සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ නොයෙකුත් භාෂාවලින් පරිවර්තනය කරලා ලෝකෙ පුරා බෙදා දෙන්නට උන්වහන්සේ ක්‍රියා කරලා තිනවා. ඒ වගේම මෑතකදී මානෙල්වතු විහාරයේ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනය ස්ථාපිත කරලා ජාත්‍යන්තරයේ ලෝකයේ ඉන්න බෞද්ධ ජනතාවගෙන් ආධාර උදව් ලබාගෙන අපට බෞද්ධයට සිංහලයන්ට ඒ වගේම ලාංකිකයන්ට විශාල විශ්වවිද්‍යාලයක් සාදා එය නිම කර තිබෙනවා. එවැනි මහා පරිමාණයේ විශාල කාර්යය කරලා ආගමික, ජාතික, සාසනික විශාල සුවිශාල සේවාවල් කරපු පූජ්‍ය බෝධාගම චන්දිම ස්වාමීන් වහන්සේත් අප ඇගීමට ලක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපේ බෞද්ධ මහා සම්මේලනයේ මෑත ඉතිහාසයේ හිටපු ක්‍රියා කරපු නිලධාරීන් අතරින් සුවිශේෂී පුද්ගලින් දෙදෙනෙක් තෝරාගත්ත. එහෙන් එක්කෙනෙක් මේ ජෙනරල් ජාලිය නම්මුනි මහත්මා. එතුමා දීර්ඝ කාලයක් බෞද්ධ මහා සම්මේලනයේ විධායක සභිකයෙකු වෙලා සිටියා. ඊට අමතරව සමලේකම්වරයෙකු ලෙස ඒ ඉන්න කාලයේදී අපි 2007 වර්ෂයේදී බෞද්ධින් අයතා ලෙස අන්‍ය ආගමිකරණයට හරවන වෙනුවෙන් සොයා බලන්නට පත් කරපු කමිටුවේ එහි සම්පූර්ණයෙන්ම වගකීම් බාර අරගෙන එහි මෙහෙයුම් කරු හැටියට මේ ජෙනරල් ජාලි නමුනි මහත්මා ක්‍රියා කළා. එතුමගේ ඒ නිසාම අපිට සාර්ථක කොමිෂන් සභා වාර්තාවක් ඉදිරිපත් කරන්නට පුළුවන් වුණා. ඊට අමතරව එතුමා ජාතික වශයෙන් මේ ජෙනරල්වරයෙක් හැටියට යුද්ධ සමයේදී ඉතාමත්ම විශාල සේවාවක් ජාතියට කරපු පුද්ගලයෙක්, බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිවරයෙක් වෙන ආචාර්ය ප්‍රනිත් අබේසුන්දරයන් ඇගීමට ලක් කරන්නට කෘත්‍ය අධිකාරි මණ්ඩල තීන්දුව කරා. එතුමත් වසර 13ක්ම බෞද්ධ මහා සම්මේලනයේ සක්‍රීයව නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස වසර 9ක්, ඒ වගේම සභාපතිවරයෙකු ලෙස තවත් වසර 3ක්, ඊට පසු දැනටත් කෘත්‍ය අධිකාරි මණ්ඩලයට අපට විශාල වශයෙන් සහය දී ක්‍රියා කරන ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයෙක් ලෙස අපි දකිනවා. ඒ තුලින් අපි බෞද්ධ සාහිත්‍ය උත්සවය ගත්තොතින් ඒ සියලුම වසර 13ක් පුරා ඒවා සම්බන්ධ වගකීම් අරගෙන ඒවා තෝරා තේරීම් එවම් ඉටු කිරීම් සියල්ලක්ම, ඒ වගේ බෞද්ධාලක වෙසක් වැඩසටහන ගත්තත් අනිකුත් සෑම ශාස්ත්‍රීය දේවල් වලදී එතුමා විශාල සේවාවක් බෞද්ධ මහා සම්මේලනයට කරලා තියෙනවා. ඊට අමතරව තමන් රැකියාව කරන ශාස්ත්‍රයේ තුලින් සමාජයට ඒ වගේම බුද්ධ ශාසනයට විශාල සේවාවක් කරන ශ්‍රේෂ්ඨ නායකයෙක් හැට අපි දකිනවා. ඊට අමතරව කලාව පැත්තෙන් ගත්තත් කලාවට අතහිත දීලා ක්‍රියා කරන, පොත්පත් දහස් ගණනක් ලියපු, ගීත හිගීතවල තියෙන සම්පූර්ණයෙන්ම
බුද්ධ ශාසනයේ මිනිසුන්ගේ හිත නිවන හිත හදන ගීත එවැනි ලියපු කෙනෙක් හැටියට අප එතුමත් මේ වෙලාවේදී අපි විශේෂ ප්‍රණාම ඇගීමකට ලක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ආකාරයට තමයි අපි ඇගීම් ටික කරන්න බලාපොරොත්තු වෙන්නේ. මීට අමතරව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආරම්භක අවස්ථාවේදී තිබිච්ච හිටපු ආයතන අතරින් දැනටත් සමාජිකත්වයේ දරන සංවිධාන 10ක් තියෙනවා වසර 100ක් පුරා. ඒ 100ට විශේෂයෙන්ම සහතික සම්මානයක් පිරිනමනට අපි කල්පනා කරලා තියෙනවා. ශත සංවත්සරය වෙනුවෙන් අප ඉදිනට මුද්දරයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝක බෞද්ධ සම්මේලනයේ ප්‍රකාශනයක් ඒ වගේ ආදි වශයෙන්. මීට අමතරව අප විශේෂ ග්‍රන්ථ තුනක් එළිදක්වන්නට බලාපොරොත්තු වෙනවා. පළවෙනුවෙන් අප මීට වසර 9කට පෙර 2010 වර්ෂයේදී ෆ්‍රෙෂ් ඩෝන් නමින් බෞද්ධ ඉතිහාසයේ ලංකාවේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳලා මේ දක්වා තියෙන බෞද්ධ ඉතිහාසයේ සියලුම තොරතුරු රැගත් කොෆි ටේබල් ආකාරයේ පොතක් මුද්‍රණය කරා. එයට 2010 වර්ෂයේදී රාජ්‍ය සම්මානයත් ලැබුණා. ඒ පොතේ සැකසීමට ඒ පොතේ එය ඉංග්‍රීසියෙන් අපි ලෝක බෞද්ධ සම්මේලනයේ 60වෙනි සංවත්සරයේ ලංකාවේ පවත්වපු වෙලায় කරේ. ඒ නිසා අපේය සිංහලට පරිවර්තනය කරලා සිංහලෙන් ඒ පොත නැවත ප්‍රකාශයට පත් කරන්න ශත සංවත්සරයේදී අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ තුලින් අපේ ඊටාත්ම පැහැදිලිව බෞද්ධ ඉතිහාසයේ විශේෂ ස්ථාන පින්තූරත් එක තියෙන නිසා එය අපි විහාරස්ථානවලට අපේ රටේ බුදු ශාසනයෙන් පෙන්වන්න පුළුවන් හොඳ ග්‍රන්ථයක් හැටියට අපි එය සිංහලෙන් ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒට ෆ්‍රෙෂ් ඩෝන් වෙනුවට නැවුම් උදාව කියන නමින් ඒ පොත කරන්නත්. ඊට අමතරව අපි බෞද්ධ මහා සම්මේලනයේ අපි තොරතුරු පරීක්ෂණ වාර්තාවක් 51 ආරම්භ කරා, 56 ප්‍රකාශයට පත් කළා. ආයත අන්‍යාගමිකරණය පිළිබඳව අපි වාර්තා ඉදිරිපත් කරලා තිබ 2009 වර්ෂයේ. මේ වෙනකොට පසුගිය වර්ෂයේ අපි ස්ථාපිත කරපු බෞද්ධ හිමිකම් කොමිසමේ ඒ කාරණා සම්බන්ධව දීර්ඝ වශයෙන් කිරීගෙන යනවා. එහි අපට තියෙන සාක්ෂි ප්‍රමාණය වැඩි නිසා ශත සංවත්සරයේදී ඒක ප්‍රකාශ කරන්න හම් වෙන්නේ. අපි කල්පනා කරේ විශේෂයෙන්ම වෙනමම අවස්ථාවක ඉතාමත් ඉක්මනින් ඒ ප්‍රකාශයට පත් කරන්න. එහි අඩංගු කාරණා ගත්තම අපේ බෞද්ධ උරුමය, ඒ වගේම අපේ සාහිත්‍ය, පුරාවිද්‍යා, අපේ අධ්‍යාපන ක්‍රමය, නීතිය, බෙදකම ආදී ඒ කාරණා මත අපේ ලංකාවේ බෞද්ධ උරුමය පිළිබිඹු වෙන තවත් ග්‍රන්ථයක් අපි සකසලා තියෙනවා. ඒකත් කොෆි ටේබල් පොතක ආකාරයට පින්තූරත් සමගම කෙටි සඳහනකුත් එක කෙරෙනවා. එයි නම ධර්මදීපය නමින් ඒ කොෆි ටේබල් පොතත් අප ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව බෞද්ධ සම්මේලනයේ ශත සංවත්සරයට සමගාමී වසර 100 වෙනුවෙන් අපි සම්මේලන ඉතිහාසයේ අඩංගු වෙන තවත් පිටු 300කට වැඩි ප්‍රමාණයක් තියෙන තවත් ග්‍රන්ථයක් අපේ ඉතිහාසයේ ඒ ලියවෙන ඒ පොතේ බෞද්ධ ඉතිහාසයේ බෞද්ධ මහා සම්මේලන ඉතිහාසයත් සමගම අපේ රටේ පසුගිය අවුරුදු 100 ඇතුළත බුද්ධ ශාසනයේ දේශපාලන වශයෙන් විච්චවන් වටපිටාවත් සමග ලියවෙච්ච විශේෂිත පොතක් හැටියට ඒ පොත නිකුත් වෙනවා. ඒ ග්‍රන්ථ තුන නිකුත් කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම බෞද්ධ මහා සම්මේලනයේ වසර 100 පිරීම නිමිත්තෙන් අප පසුගිය අවුරුදු එකහමාර තුළ බෞද්ධ මහා සම්මේලනයේ ඉදිරි දැක්ම සැකසීමේදී අපි ඒ වෙනුවෙන් සංයුක්ත සැලැස්මක් ලැහැස්ති කරා. 2004 වර්ෂයේදී මිල්නා සුමතිපාල මහත්මියගේ සභාපති කාලයේදී අප බෞද්ධාලෝක පුනරෝද නමින් බෞද්ධ ජාතික ආගමික සහ ආර්ථික ඉදිරි වැඩපිළිවෙලක් දර්ශනයක් දැක්මක් ඉදිරිපත් කළා. ඒ ප්‍රකාශය මතයි බෞද්ධ මහා සම්මේලනයේ ක්‍රියා කරන්නේ. ගම්මානවල
බෞද්ධීන්ගේ ආර්ථික ගොඩනැංවීම, විහාරස්ථාන අඩු පාටින විහාරස්ථානවල කටන පින්කම් කරල ඒ තුළින් ගම සංවර්ධනය කිරීම ආදී වශයෙන් පුරාවිද්‍යස්ථාන රැකීම ආදි වශයෙන් ක්‍රියා කරන්නේ අපේ බෞද්ධාලෝක පුනරුද ක්‍රියාවලියේ ඒ මත. එය තවත් ස්ථාපිත කරලා ඉදිරියේදී අපි සම්මේලනයේ දැක්ම සැලසුම හැටියට බෞද්ධයන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටිමින් බෞද්ධ ආර්ථිකය ගොඩනැංවීමට ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් අප සකසපු සංයුක්ත සැලැස්ම එදාට ප්‍රකාශයට පත් කරලා එළි දක්වනවා. ඒ ආකාරයෙන් තමයි බෞද්ධ මහා සම්මේලනයේ එදා දිනේ අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම 40කට ආසන්න ප්‍රමාණයක් ජාත්‍යන්තරෙන් එන ලෝක බෞද්ධ සම්මේලනයේ දූත පිරිස, ඒ අතරින් ඇමරිකාවෙන්, ජපානෙන්, චීනෙන්, තායිවානෙන්, තායිලන්තේ, ඉන්දියාව, වියට්නාම් ආදී රටවල් වලින් නියෝජිතව පැමිණෙනවා. ඒ අයත් එක්ක ලෝක බෞද්ධ තරුණ සංගමය WFB Wild World Fellowship of Buddhist Youth කියන එකේ සභාපති ඇතුළු පිරිසක් 15 දෙනෙකුට ආසන්න පිරිසක් පැමිණෙනවා. ඒ අය වෙනුවෙන් 22 වෙනිදා උදේවරුවේ මාන්නෙල් වත්තේ නාගානන්ද විශ්වවිද්‍යාලයේ තරුණ නායකත්ව බෞද්ධ පරිසරය මත තියෙන පුහුණු වැඩසටහනක් කිරීමට සැලසුම් කරලා තියෙනවා. එය සම්මේලනයේ අපේ තරුණ මණ්ඩලය හා එකතුව ලෝක බෞද්ධ සම්මේලනයේ තරුණ මණ්ඩලයත් සමග එකතු වෙලා එය සැලසුම් කරලා තියෙන එදා දවස උදේ කරන්න. ඊට අමතරව ලෝක බෞද්ධ සම්මේලනයේට අනුබද්ධ WBU World Buddhist University කියන විශ්වවිද්‍යාලය ඒකාබද්ධ කරලා ක්‍රියා කරන ආයතනයක් තියෙනවා. එහි ප්‍රධානත්වය අරගෙන ක්‍රියා කරන රෙක්ට හැටියට ඉන්නේ පූජ්‍ය අනිල් සාක්‍ය කියන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පැමිණෙනවා විශේෂයෙන්ම ශත සංවත්සරය වෙනුවෙන්. ඒම නිසාම 22 වෙනිදා සවස් වර්ගයේ අප උන්වහන්සේගේ මුදිකත්වයෙන් ලංකාවේ තියෙන බෞද්ධ අධ්‍යයන ආයතන විශ්වවිද්‍යාලවල ඉන්න ඒට නියැලී සිටින පිරිස් සියල්ලක්න ආරාධනා කර රැස්වීමක් සාකච්ඡාවක් තියෙන බලාපොරොත්තු වෙනවා නාගානන්ද විශ්වවිද්‍යාලේ. ඒ තුලින් අප ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නට පූජ්‍ය බෝධාගම චන්දිම ස්වාමින්වන් වහන්සේ, ඒ වගේම පූජ්‍ය මැදගම්පිටියේ විජිතදම ස්වාමින්වන් වහන්සේ, ඒ වගේම පූජ්‍ය ඉටදෙමලි ඉන්ද්‍රසාර ස්වාමින්වන් වහන්සේලා ඒ සම්බන්ධව වගකීම් අරගෙන ක්‍රියා කරනවා. ඒ තුලින් ඒ බෞද්ධ අධ්‍යයන පීඨවල, ඒ වගේම විශ්වවිද්‍යාලවල ඒ තියෙන විෂය නිර්දේශ කරිකියුලම් එක හරියාකාර සකසීම, අනාගතයේදී ලෝක බෞද්ධ යුනිවර්සිටි එකත් සමග ක්‍රියා කරන ආකාර ගැන සාකච්ඡා කිරීමටත්, විශේෂයෙන්ම එදාට බෞද්ධ අධ්‍යයන ආයතනවල ප්‍රධානීන්ගෙන් සැදුම්ලත් බෞද්ධ අධ්‍යයන මණ්ඩලයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. එයට ලංකාවේ තියෙන බෞද්ධ අපේ විශ්වවිද්‍යාලවල බෞද්ධ අධ්‍යයන අංශ සහ බෞද්ධ විශ්වවිද්‍යාලයේ සහ පීඨ වලින් ඉන්න සියලු දෙනාම ඒක රාශී කරගෙන එදාට ඒ ඩිරෙක්ටර් පූජ්‍ය අනිල් සාක්‍ය ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කර එදාට ඒ ස්ථාපිත කරලා ඒ තුලින් අනාගතයේදී බෞද්ධ අධ්‍යයන රටේ ඇතිවෙන දේවල් වලදී විශ්වවිද්‍යාලවල සහ අනිකුත් ආයතන නාගානන්ද විශ්වවිද්‍යාලයේ සීබ විශ්වවිද්‍යාලයේ වගේම පිරිවෙන් ප්‍රධාන පිරිවෙන් දෙක පාලිහ බෞද්ධ විශ්වවිද්‍යාලයේ, සාරිපුත්‍ර විශ්වවිද්‍යාලයේ, අනුරාධපුර, ඒ සියලුම දේවල් සම්බන්ධ කරගෙන ඒක රාශි වෙලා අනාගත සැලසුමක් හදන්නට ක්‍රියා කරන්නට ශත සංවත්සර වෙනුවෙන් අප සැලසුම් කරලා තිබෙනවා. මේ දේවල් අතරේ 21 වෙනිදා සවස අප තවත් විශේෂ දෙයක් සිද්ධ කරනවා. ඒ තමයි අපේ බෞද්ධ මහා සම්මේලනයට අයත් නිවාස දරුවන් රක බලාගෙන නිවාස 17ක් තියෙනවා. ඒ දරු 700කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් අප පවත්වනවා තරුමුතු දරු වැඩසටහන. එය මේවර ශත සංවත්සරය වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ හවස් භාගයේදී සවස 3:30 සිට ඒ දරුවන්ගේ කුසලතා රඟ දක්වන අවස්ථාවක් ඇති කරලා තිනවා. මේ සියලුම දේවල් වලට බෞද්ධ මහා සම්මේලනේ සමාජිකයින්, සමාජික සමිති, විද්වත් සහ ආරාධිත අමුත්තන් සහභාගී වෙනවා. මේ ආකාරයට උදේවරුවේ ශත සංවත්සර උත්සවයත්
හවස තරමුතු දරු දරුවන්ගේ වැඩසටහනත් පහෝදා උදේට ලෝක බෞද්ධ තරුණ සංගමය සමඟ අපේ තරුණ බෞද්ධ මණ්ඩලයක ඒක රාශි වෙලා කරන නායකත්ව පුහුණු වැඩසටහනත් සවස ලෝක බෞද්ධ යුනිවර්සිටි සහ අපේ බෞද්ධ අධ්‍යන ආයතන ස්වාමීන්ද්‍රන් වහන්සේලා ඇතුළු ඒ පිරිසගින් ඉතින් ඒ වැඩමුළුව සහ ඒ අලුතෙන් ස්ථාපිත කරන එකත් ඊට පසු 22 වෙනිදා රාත්‍රී අපේ ශාසන වීර දිනය වෙනුවෙන් බෞද්ධ මහා සම්මේලනයේ මේ භූමියේ මේ වෙනකොට මේ නැවත සකසමින් පවතිනවා. එහි අපි සර්වරාත්‍රික පිරිස සජ්ජායනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් සියලුම සාමාජිකයන්ට අපි සහ ඕනම කෙනෙක්ට ආරාධනා කරනවා පිරිස සජ්ජායනාවට සහභාගි වෙන්නට. එය සවස 8ට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. පසුදින 23 වෙනිදා දවල් සියයක් නමකට දානමි පින්කමක් සකසලා තියෙනවා. ඒ තුළින් ඒ දවස් තුන ඇතුළත අපි බෞද්ධ මහා සම්මේලනයේ ශත සංවත්සරයේ ඒ ආකාරයට සමරන්ඩ සහ ඉදිරි වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා.